සුබ දවසක් හැමෝටම. ඔයාල අදත් එකතුලා ඉන්නේ Android ලංකා YouTube channel එකෙන් අරගෙන තවත් වීඩියෝ එකක් එක්ක. අද මම මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ cloud storage ගැන. මේ cloud storage කියන එක වැදගත් වෙන්නේ ගොඩක්ම ඔයාලගේ ෆෝන් එකේ storage එක වා හිතන්න 8GB කියලා. ඉතින් මේ storage එක පිරුණු වෙලාවට ඔයාලට මේ storage එක පිරුණාම නැවත මොනවත් ඔයාගේ ෆෝන් එකට ඇතුළත් කරන්න බෑ. මේකට විසඳුමක් විදියට අපිට cloud storage use කරන්න පුළුවන්. ඒ වගේ මේ cloud storage වල තියෙන වාසිය තමයි මේ cloud storage වලට upload කරන ඕනම දෙයක් අපිට වෙන ෆෝන් එකදී හෝ නැත්නම් වෙන computer එකදී වාට එක තියෙනවා download කරගන්න පුළුවන්. මේක connect වෙන ඔයාගේ Gmail account එක හරහා. ඒක නිසා ඔයාගේ ෆෝන් එක නැති වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ cloud storage වලට දාපුවා වාට නැවත ඕනම අවස්ථාවකදී ගන්න පුළුවන්. ඒ වගේම අනිත් ප්‍රයෝජන තමයි මේ cloud storage වලද මම අද ඔයාලට කියලා දෙනවා 100GB free cloud storage එකක් ගන්න කොහොමද කියලා. ඔයාලට දැන් මේ cloud storage කියන්නේ මොකද්ද කියලා සාමාන්‍ය විදිහට පැහැදිලි කිරීමක් මම කෙරුවා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්න. ආයෙත් subscribe කරාට පස්සේ හැබැයි මේ මතුවෙන bell icon එක click කරලා ඕල් click කර. අපි වීඩියෝ එක දාපු ගමන් වාට ගෙන ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේකට අපිට application එක download කරගන්න පුළුවන්. මේ application එක වාට Google Play Store එක හරහා download කරගන්න පුළුවන්. මුලින්ම ඔයාලා Google Play Store එකට යන්න. Play Store එකට ගිහින් දැන් search bar එකේ search කරන්න. DO කියලා DEGO DEGOO මේ දෙ සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඇප්ලිකේෂන් එකක් එනවා GBCF free DIGO cloud drive එකක්. ඇත්තටම මේක cloud storage එකක්. මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම මේ ඇප් එකේ link එක description එකේ දාලා තියන්නම්. දැන් ඔය ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉවරලා මෙතනින් ඕපන් කරගන්න. ඇප් එක ඕපන් වෙද්දි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම ඇප්ලිකේෂන් එකට යද්දි මේකෙදි ඔයාලට මේක රෙජිස්ටර් වෙන්න එනවා. ඒ කියන්නේ මේක ලොගින් වෙන්න ඕන. අපි මේක මේකෙදි ඔයාලට ඔයාලගේ ඊමේල් account එක හරහා මේකට sign in වුණොත් ගොඩක්ම ලේසි වෙනවා. මොකද ඔයා මේ ෆෝන් එක වාගේ තින් නැති වුණොත් එහෙම නැත්නම් ඔයාට අලුත් ෆෝන් එකක් ගත්තොත් ඔයාලට පුළුවන් මේ cloud storage එකට upload කරපුවා නැවත ඒ ෆෝන් එක තියෙද්දි මේකට log වෙලා මේ app එක අරන් මේක තියෙනවා download කරගන්න. මුලින්ම දැන් sign in with google කියන එක ඔයාලා click කරන්න. මේ click කරාම ඔයා load in එකක් එනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන email address එක මෙතන පෙන්නනවා. මම දැන් මගේ email address එක මෙතන තියෙනවා. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක පෙන්නයි. වාට ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක උඩ එකපාරක් ටච් කරන්න තියෙන්නේ. මම ටච් කරන්න. ඊට පස්සේ මෙතන load day account එක creating වෙයි. creating account කියලා මගේ පොඩි process එක සිද්ධ වෙනවා. ටිකක් වෙලාවක් ඉන්න. හරි. ඊට පස්සේ මේ වගේ permission ටිකක් ඉල්ලනවා ඔයාලගෙන්. මේ permission වලට අනිවාර්යයෙන් මේ allow කියන එක දෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ මේ විදිහට වෙල්කම් මෙසේජ් එකක් එනවා ඔයාලට. ඊට පස්සේ පහළ මේ skip button එක click කරන්න. ඊට පස්සේ මේ වගේ interface එකක් තමයි මේක බලා ගන්න වෙන්නේ. මේකෙදි ඔයාලට මේකට photo, video, document, music, application ඕනම එකක් වගේ phone එකේ තියෙන මේකට upload කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක GBC එක ඉඩක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ phone එකේ සාමාන්‍ය 8GB කියලා හිතන්න storage එක. ඒ වගේ මේකේ මේ application එකේ GBC එක storage එකක් ඔයාලට දෙනවා. ඉතින් මේ GBC එක නිකන් ඔයාලට මේකට ඕනම දෙයක් upload කරන්න පුළුවන්. මේ ගොඩක්ම වැදගත් වෙනවා. ඊට කලින් ඔයාලට මේ application එකේ පොඩි setting ටිකක් හදා ගන්න ඕන. මේ menu එකට යන්න මෙතන තියෙන මේ menu එකට ගිහිල්ලා මේකේ තියෙනවා පහල setting කියලා button එකක්. මෙන්න මෙතනට යන්න. මේ setting එකට ගියාම ඔයාලට මෙතන උඩ තියෙන only on wifi කියලා. මේකට ඔයා මේ wifi use කරන කෙනෙක් නම් මේක මේ විදිහටම තියන්න. ඔයා phone එකේ ඔයාගේ sim එකෙන් මේකට upload කරන්න යනවා නම් මෙන්න මේ ටික එක මෙතනින් අයින් කරගන්න. නැත්තම් මොකද මෙතනින්ද මේ ඔයාලා wifi දාපුවම wifi තියෙද්දි විතරයි upload වෙන්නේ. ඊට පස්සේ තමයි මේකද වෙන්නේ.
ඉරිවාස මෙතින ඔල්ලිවෙන් චාජින් කියලා මේ කට්ටි එක ඔ් කරන්න සෙටන් ටික මෙතින් මේටික තම හදාගන්න තියෙන්නේ මංවාල්ට කියන්න මේ ෆයිල් අප්ලෝඩ් කන්න කොමදි කියලා මෙත මේ තියෙන අෆ්ලෝඩ් ෆයිල් කියලා බාට්නයක් මෙන්න මෙතැන් ටයන්ඩ මං ඊට කලින් වලට පෙන්න්නම් මේ ස්ටෝරේජ් එක මේ ෆයිල් ලෝල්ට කිහි අපට මේ ස්ටෝරේජ් එක බලාගන්න පුළුවන් මයි කවුන්් එකට කිල්ලා මයි කවුන්්ලම ඉන්න පොඩ්ඩා ඔයා මේ මෙනුව එකට කියල්ල මේ අප්‍රගේට් කෙනෙ කරන්න මේටික හැමට මේක ජීබී දහදාග ස්ටෝරේජයක් වඩ ගන්න පුළුවන් මේකටන් සල්ලිගන්න ඕන අපිට ෆ්‍රී හම්මෙන ගන බලාගන්න පුළුවන් මෙතන පහර දෙන වටස් ඉංකලඩ ටින් ටිගෝ ්‍රී කෙනෙක් කරන්න මෙතනට පෙන්න්න සජබ ලා් ස්ටෝරේ්ඉස්ටල්ට ෆයිල් අප්ලෝ් අපිට මේක ්‍රී කවන්් එකට දෙන්න ජීබයි වාට ඕන සල්දිල ගන්නවන ජීවිී දහදහක්කුනත් මේකෙන් ගන්න පුළුවන් මන් දැන්වල්ට ෆයිල්ලක් අප්ලෝඩ් කරන දෙ කියල් දෙන්න මෙන්න එකට ගිහිල්ලා මෙතන මේ අප්ලෝඩ් කියල බටන ඇතියෙනවා මෙන්න මේකුඩ ප්‍රෙස් කරන්න මේ අප්ලෝඩ් කෙනෙකුඩ මේකු ටත් කන්න ඊට වස මෙතන මේ අප්ලෝඩ් ෆයිල් කියලා තිනවා ඒක් ටත් කරලා මේ අප්ලෝඩ් ෆයිල් කෙනෙකුඩ එක් වාර ටච් කරන්න ඉටවස් මේගේ මෙතනවාගේ උඩින් පෙනන්නවාගේ ෆෝන් මෙමරිය එක පහලිවාගේ SD කාඩ් එක මෙතනවාගේ ෆෝන් මෙමර තියන්ද අප්ලෝඩ් කරන මේ උඩේක දෙන්න SD කාඩ් එකම කර අප්ලෝඩ් කරන්න මේ SD කාඩ් කෙනෙකරයන්න මෙතනවාගේ ෆෝනින් තින ෆයිල් ඕපන් කරගන්න පුළුවන් මම දැම්මගේ SD කාඩ් එක ගියාම SD කාඩ් එක තියෙන ෆයිල් එක මෙතන පෙන්න්නවා මන්දැන් වාඩ මේක තියෙන අප්ලෝඩ් කළ පෙන්න්නන්නා හරිපම් මං මේ මගේ ෆෝන් එක තින සිින්දුවක් මේකට අප්ලෝ් කරන්න මේ අටම තියෙන එක මේකුට ටත් කන්ඩුවට අප්ලෝ් කන්න ඕන එක ඉටවසිතරම ඇඩ් කියල බන්න කුඩින් පෙනවාට මෙන්න මේ ඇඩ් කෙනෙ උඩ එක පර ටච් කරන්න ඒවස මෙ මේ විජේවා කලික් කරප එක මේ ඩ්‍රව් එකට අප්ලෝඩ් වෙනවා ඒටවස් ව ෆෝන් එක තිල මේ එකවාගති ඩිලිට ටරිම කරුණ වාට පුළම මේ කව් ස්ටෝරේජ එක අප්ලෝඩ් කළ තියෙන එක නැවතුවාට ඩවන්ලෝඩ් කරගන්න මෙන්න මේක තම මේ කලව්ඩ ස්ටෝරේජ්ජලින් වෙන්න මේක ඉතින්වාට මේ ඊමල් එක තමවාගේ කනෙට්වෙන්න මේකට ඉතින් වාට පුළන්වා කම්පියුටර එකට වුණත් මේක ඉන්ස්ටෝල් කරලා ඔයාගේ ඊමේල් එක හර ලොක්්ගුණොත් මේකට අප්ලෝඩ් කරලා තියෙන ඕනම් දෙයක්වාට ඩැත් ලබාගණ්ඩත් පුළුවන් ඒක තම මේ ගොඩම්ම වැදගත් වෙන්නේ අපි දැම් මේ බලගම අප්ලෝඩ් දෙනාමගේ ෆයිල් එක මේක මෙගාබයිට් තියක් වගේ වෙනවා දැම්මගේ සීයට දහතුනක් ලෝඩ්ඩලා තියෙනවා මේක සීට සිය ලෝඩ් නවතුම අප්ලෝඩ් වෙන්නේ ඔය මේකට අපලෝඩ කර ෆයිල් අප්ලෝඩ් වට පස මෙතර මේ සීට සිය පිරයි ඒවගේ ය ෆයිල්ලා අප්ලෝඩ් කියලා මෙන්න මේ දෙර වැටේ ඊට පස්වාගේ අප්ලෝඩ් එක කම්පලීට් ඊට පස්වා මේ අම්පලෝඩ් කරප බලාගන්න පුළුවන් මෙතන මේ ෆයිල් සොල්ට ගිහිල්ලා මේ ෆයිල්ස් කෙල ෆෝල්ඩ අත්තියෙන මෙන්න මේකට යන්න මේ අඩගේ මෙතන ඩිවස් ඩොකිමට මියසික් ගැලරි මේ දර තියෙනවා මම මේකට ෆොට එක කප්ලෝඩ් කරේ මේ ගැලරී කර තම මේක වැල්ල තියෙන ඇත්තේ මේ තින්න අප අප්ලෝඩ් කර ෆොටෝ එක මේකට කලික් කරන්නලා මේක ෂයකන්න පුළුවන් අපි ටෝන්න ෆේස්බුක් කෝන එකට ෂයකන්න පුළුවන් ඕනම් තින් ඩිලෙට් කණ්ඩ පුළන්වාට මේ ෆොටෝ එක දැන්වා ෆෝන් එක මේ ෆෝටක ඩිලෙට්වත් මේ ද්‍රව එක මේ තියෙනවා කිසි ප්‍රශ්නයක් වෙන්න ඇති මේඩිය තමා මේ අපපලිකේෂණ කර වෙන්නේ වාල්ඩම කලව් ස්ටෝරයත් ගැන මොක්කරි දැන දැනකන්ද ඇතිනම් පාලින් කමෙන්ට් කණ්ඩ වගේ මේ අප එක් ගැත් මොකල් ප්‍රශ්නය තින ඔක්කොම කමෙන්ට් කන්ඩ ඒවගේ මගේ චැනල සබස්්‍රයිප් කරන්න එහෙන ඉතින් වීඩියක මෙතිරින් ඉවරයි අදට වීඩියක මෙතින් ඉවර කරනවා මම හැමෝටම සුබ දවසක්.